සිකුරාදා නුගසවනින් සූදානමින් ඉන්නවා ලස්සන සාරියක් වර්ක් කරගන්න හැටි ඔබට කියලා දෙන්නට. දේශශක්ති දේශමාන මේනු කොටක මත දවසේදීත් අපිත් එක්ක එකතුන ආයිබෝන් මේනු. ආයිබෝන්. ඔව් මේනු දැන් සාරි වැඩ දාන විවිධ ක්‍රම ගැන අපි දැකලා තියෙනවා. අපි අත්හදා බලලා තියෙනවා. දැන් අපි මේ ක්‍රමය ගැන පුංචි පැහැදිලි කිරීමක් කරමු. දැන් මේක මං ස්ක්‍රීන් ප්‍රින්ටින් කියන එකෙන් තමයි කරන්න යන්නේ. එතකොට දැන් මෙච්චර කාල තිබ්බේ අපි මොකක් හරි මේ පේන්ට් එකක් දාලා ඒක උඩින් ඩස්ට් එක දාලා ඊට පස්සේ ඒක සීල් කරන එක තමයි කරේ. දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා ඩස්ට් එක යන මෙටීරියල් එකක්. ස්ක්‍රීන් ප්‍රින්ටින් වලට යන ඩස්ට් එක යනවා මේ T100 වලින් ඉහළට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකෙන් ඩස්ට් එක ඇතුලෙන් යනවා. දැන් මේ වගේ ෆ්‍රේම් එකකට මේක ගහලා අපිට අවශ්‍ය ඩිසයින් එක, ඒ කියන්නේ මේ වගේ මලක් කියන්නේ. එතකොට මේක මේ අපි ගත්තාම මේකට එක්ස්පෝස් කරලා ගත්තාම මේ තියෙන්නේ ඒ වගේ මේ මලම මම එක්ස්පෝස් කරලා ෆ්‍රේම් එකට අරගෙන. දැන් මේ මල් දෙකක් මේකට අරන් තිනවා. මේක අරගත්තාම අපිට මේ මේ මල අපිට කෙලින්ම ඩස්ට් එක දාලා මේක ප්‍රින්ට් කරගන්න පුළුවන්. එතකොට මේ ප්‍රින්ට් කරපු කීපයක් මම පෙන්නනම් දැන් අර අපි සීල් කරපුවාම වෙන ලොකු දෙයක් තමයි අපේ ඩස්ට් එක ගෑවෙනවා. දැන් මේක බැලුවොත් මේකේ මේ ඩස්ට් එක අල්ලලා බැලුවට චුට්ටක්වත් මේක ඇඟිල්ලේ ආපහු ගෑවෙන්නේ නැහැ. දැන් මේකේ මල ප්‍රින්ට් කරලා තියෙන්නේ. හරි. දැන් මේක බැලුවොත් ඒක ගොඩක් හොඳට පේනවා. මේ ටී-ෂර්ට් එකට ග්ලිටර් ප්‍රින්ට් එකක් තමයි කරලා තියෙන්නේ. එතකොට මේ අපිට පුළුවන් ටී-ෂර්ට් එක වෙළඳ පොලෙන් ගන්න. ඊපස්සේ මේක චුට්ටක්වත් මේක අල්ලලා බැලුවට මේ දිලිසෙන ඒවා පොඩ්ඩක්වත් අතේ ගෑවෙන්නේ නැහැ. ඉතින් මේක සාරි වලටත් ගොඩාක් වටිනා. මේ සෑම්පල් කීපයක් තව තියෙනවා බලන්න. මේ එක එක පාටින් කරමින් ගෝල්ඩ් එකෙන් කරගෙන තියෙන්නේ. එතකොට මේ මේවා කීයටවත් චුට්ටක්වත් ගෑවෙන්නේ නැහැ. ඉතින් අපි මේ වගේ ප්‍රින්ට් එකක් කරගන්න විදිහ තමයි අපි බලන්නේ. එතකොට අපිට මේ ඩස්ට් එක ගන්න තියෙනවා. ලේසර් ඩස්ට් කියලා තමයි කියන්නේ මේ රතු පාට. එතකොට ඕනේ ඕනේ පාට වලින් අපිට මේ ඩස්ට් එක ගන්න පුළුවන්. කොළ පාට, රතු පාට. එතකොට එක එක පාට කලවම් කරලා තියෙන ඒවා ගන්න පුළුවන්. එතකොට ඒකට ග්ලිටර් බයින්ඩින්ග්, ඒ කියන්නේ ග්ලිටර් දිය කරගන්න, ඒ කියන්නේ සිල්ව ඩස්ට් එක දිය කරගන්න බයින්ඩින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක දාලා අපිට මේ ඩස්ට් එක මේ විදිහට දිය කරගන්න ඕනේ. එතකොට මම දැන් කොළ පාට දාලා මේක දිය කරගන්නවා. එතකොට මේක දිය කරගැනීමේ, ඒ කියන්නේ දිය කරගත්තාම මේක කොච්චර දුරට කොයි වගේ සාමාන්‍ය යෝගට් එකක් ගත්තා මේ වගේ මෙහෙම තියන්න. එතකොට මේකෙත් දෙකක් තියෙනවා. කියන්නේ එකක් තමයි මේ ඩස්ට් එක අඩුවෙන් දැම්මත් අපිට අර ටිකක් ඈත ඈත තමයි ඩස්ට් එක පේන්න තියෙන්නේ. ගොඩාක් දාගත්තොත් සම්පූර්ණයෙන්ම තමන්ගේ ඒක ෆිල් වෙලා පේනවා. ඒ කියන්නේ අපේ ලයින්ස් ලයින්ස් ඔක්කොම ග්ලිටර් වලින් පේනවා. එතකොට අපි බලමු මේ එකක් ගහගන්නේ කොහොමද කියලා. ඒක ගහනකොට අපි දැන් සාරියක් හෝ ටී-ෂර්ට් එකක් හෝ මේ වගේ පොප්ලින් මොකක් හරි තමන්ට කැමති එකක් හරියට බැලන්ස් වෙන්න තියාගෙන අපිට පුළුවන් මේ ස්ක්‍රීන් එක මේ විදිහට තියාගන්න. තියපුවාම අපිට අර මේක බැලන්ස් කරලා තියාගන්න ඕනේ. ඊළඟට මේ කුයිච් එක කියන එක වෙළඳ පොලේ ගන්න තියෙනවා. මේක රබර්. එතකොට මතක තියාගන්න ඕනේ මේ ඩිසයින් එකෙන් සම්පූර්ණයෙන් මේ ඩිසයින් එකේ දිගට මේක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අදින්න අමාරුයි. අපි ඊට පස්සේ කරන්නේ මේ ඩස්ට් එක මේකට දානවා. මේකේ එක පැත්තකට දාගන්නවා. ඉතින් සාරියක් කරනවා නම් අපිට පුළුවන් දිගටම මේ සාරිය ටේබල් එක වගේ එලාගෙන මේක දාගන්න. මෙහෙම දාගත්ත එකට අපි ඊළඟට මේ ස්ක්‍රීන් එක මෙහෙම තද කරලා අල්ලගෙන මේක මෙහෙම දෙපාරක් තුන් පාරක් හිටින් අදිනවා. අදිනවා. දැන් මෙතන බැලන්ස් වලට මේක තියාගන්න අමාරුයි. මේක අර හොඳට මේ ඩස්ට් එක මේක ඇතුලෙන් යවා ගන්නවා. ඊට පස්සේ අපි මේක අහකට ගත්තාම ටික වේලාවකදී අපිට පේනවා අර බයින්ඩින් එක වේලලා ඩස්ට් එක විතරක් හොඳට පේනවා. ඉතින් විනාඩි 10ක් විතර යනවා හොඳට පේන්න. අපි බලමු දැන් මේක ඇතුළට මේ ඩස්ට් ටික ගිහිල්ලා තියෙනවා. ඔව්. දැන් මේ ඇතුළට දැන් මම ප්‍රින්ට් කරගත්ත එක මේ ඇතුළට ඩස්ට් ටික ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ගොඩාක් හොඳට තව ටික වෙලාවකින් පේනවා. මේක සම්පූර්ණයෙන් මේ මේක වේලිලා ගියාම මේක පේනවා. එක ඉතින් හොඳට පේනවා මේ චූටි ලයින්, පොඩි ලයින්. එතකොට මේ වගේ සාරියක් කරගත්තත් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් කොයි තරම් හොඳට තියෙනවද කියන එක.
ඉතිං මේක තමා ස්ක්‍රීන් පින්ටිං වල දැන් අලුත්ම දේ සාරි කරනයට. එතකොට වෙඩින් එකකට මේක ඕනෑම රෙද්දක කියන උගන්දි නයිලෝන් ඒ වගේ සාරි මෙටීරියල් වල වගේම ඕනෑම දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔබට බොහොම පැහැදිලිව මේනු කියලා දුන්න කොයි විදිහට ස්ක්‍රීන් ප්‍රින්ටින් ක්‍රමෙන් සාරියක් වෙන්න පුළුවන්, සමහරට පුංචි දරුවෙගේ ගවුමක් වෙන්න පුළුවන්, ඔබේ ඇඳුමක් වෙන්න පුළුවන්, බොහොම ලස්සනට නිර්මාණය කරගන්නේ කොහොමද කියලා පුංචිව තේරිච්ච නැති තැනක් තියෙනවා නම් ඔන්න මේනු සූදානම් දුරකථන අංකය ඔබට ලබා දෙන්නට ඔබට පුළුවන්. දුරකථන ඇමතුමක් දීලා විස්තර දැනගන්නට 0773573712 තමයි මේනුගේ දුරකථන අංකය. මේනු එහෙනම් ගොඩක් ස්තුතියි, හැමදාමත් ඔබ සිකුරාදා අනුගසනයෙන් අලුත් දේවල් අපේ හිතවතුන්ට කියලා දෙනවා. එමනම් ඉතින් මේ විශේෂාංගයෙන් සමුගන්නවා.